වුණා. කැනඩ නේ අපි ඇත්ත අපේ නිදහස් ජනතා සභාව තානාපති කාර්යාල සමග ඉතාමත්ම සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යනවා. ඒ අයගේ පැත්තෙන් සහ අපේ පැත්තෙන් අදහස් උමාර කරගනිමින් ඒ අනුව අපි අද ඉන්දියන් තානාපතිතුමත් හම්බෙලා අදහස් උමාර කරගනිමක් කරා. විශේෂයෙන්ම මෑත කාලීන තිබෙන ප්‍රවණතාව ගැන ඒ සාකච්ඡාව තමයි අද පැවතුනේ. ඔබතුමාලගේ ඇත්තටම මුඛ්‍ය අරමුණ උනේ මොකද්ද මේ සාකච්ඡාව? අපි විපක්ෂයේ කණ්ඩායමක් වශයෙන් දැනුවත් වෙලා ඉන්න පැ සිද්ධ වෙන්නේ මොකද්ද කියන කාරණේ. ඒ වගේම අපිටත් තියෙනවා තානාපති කාර්යාලය දැනුවත් කරන කාරණා. ඒ නිසා දෙපැත්ත අතර අදහස් හුවමාරුවක් තමයි සිද්ධ වෙන්නේ. ඒක අපි මේ 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 ඉන්දියන් තානාපති කාර්යාලයට පමණ සීමා චදයක් නෙවෙයි. අපි සෑම තානාපති කාර්යාලයක සමගම පවත්වාගෙන යන දෙයක්. දැන් කොහොමද මේ 13 ගැන මොකද වර්තමාන මතය? දැන් කොහොමද දැන් ඒක එන හිටලද? දැන් ජනාධිපතිතුමා වැඩේ අනාගෙන ඉන්නේ නේද? මේ 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 සමුළු අසාර්ථක වුණා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ කොමිෂන් එක පැත්තෙන් මොන වගේ එකක්ද දැනෙන්නේ ඔබතුමාට? මේ මොන කොමිෂන් පැත්ත? මේ මහ කොමසාරිස්තුමා සාමාන්‍ය කතා කරපු දේවල් ගැන දැනුවත් කරා. මම හිතන්නේ මාධ්‍ය මේ වෙන විතර දැන් තව දැනුවත් කරලා තියෙන එක ගැන. මම හිතන්නේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ගැන නම් ඒක එක දෙයක් පමණයි අපි සාකච්ඡා කරමු. මේ රටේ ජනතාව දන්නවනේ ඉතින් ඒකේ තත්ත්වය මොකද්ද කියලා. අපි බලන්න ඕන ජනාධිපතිතුමා නටන්න හදන අඩව මොකද්ද කියලා. මොකද්ද ඇත්තම ජනාධිපතිතුමා නටන්නේ? ඒ වගේ මොන වගේද ඔබතුමාට දැනෙන්නේ? ජනාධිපතිතුමා පැහැදිලිවම ඡන්ද ගුඩ්ඩුවක් දාන්න බැලුවා. දෙමළ ජනතාවට සිංහල ජනතාවට දෙකොල්ලටම ඒ ගුණ්ඩුව දාන්න කලින්ම අතේපත් වුණා. ඒක තමයි සිද්ධ වුණේ. දැන් අතන TNA එකත් කනකාටුයි. අපි දැක්ක TNA එකත් ඇවිල්ලා මේ මේ ඉන්දියන් හවුස් එකට එනවා. දැන් මතනේ මේ දෙමළ ජනතාව රවටා ගන්නට ජනතාව ජනාධිපතිව උත්සාහ කරාට දෙමළ පක්ෂ තවදුරටත් රැවටෙන්නේ නැති බව තමයි පේන්නේ. මොකද ඔවුන් දන්නවා මේ අවංක උත්සාහයක් නෙවෙයි ජනාධිපතිතුමා දරන්නේ. තුමාට අවශ්‍ය කෙසේ හෝ ඊළඟ ජනාධිපතිවරණයට ඡන්ද ටිකක් අඩා ගැනීම පමණක්. දැන් මේ ඔබතුමාලගේ දේශපාලන ගමන කොහොමද ඉදිරියේ ගමන? බොහොම හොඳට යනවා. ඉස්සරහට හුඟක් දේවල් සිද්ධ වෙවි. දැන් ඡන්ද අවුරුද්ද පටන් ගන්න යන්නේ. තව මම හිතන්නේ වසරක් ඇතුළත අනිවාර්යයෙන්ම මේ මේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය පටන් ගන්න ඕනේ. ඊට කලින් වුණොත් මිස ඊට වඩා පරක්කු වෙන්න බෑ. ඉතින් ඒ සඳහා අපේ හොඳ සැලසුමක් තිබෙනවා. ඒ සැලසුම ඉදිරියේදී අපිට බලා ගන්න පුළුවන් වේවි. දැන් අපි ආණ්ඩු පාර්ශවය නම් කියන්නේ ජනතාවට සාහන දෙමින් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යනවා කියලා. ඒක මේ ජනතාව දන්නවනේ. ඔබේ මාධ්‍ය බලන ජනතාව දන්නවා ජනතාව මොන තරම් දුරට සහනේ සතුටින් ඉන්නවද කියලා. කන්න වේල නැති ජනතාවක්, සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න බැරි ජනතාවක්, දරුවම පාසලට යවා ගන්න බැරි ජනතාවක් කොහොමද සහනින් ඉන්නවා කියලා කියන්නේ. මේ රටේ ජනතාව ඉතාමත්ම අසරණ වෙලා ඉන්නේ. කී දෙනෙකුට රස නැතිලද වෙන එක තියා බලන්න. කුකුල් කර්මාන්තයට කරපු දේ, අපේ රටේ ස්වයං රැකියා කරපු මේ මේ කුකුල් කර්මාන්තෙන් ජීවත් වෙච්ච ජනතාව විනාශ කරපු හැටි බලන්න. ඉස්සර විතරායනනය කරා, ඊළඟ දැන් කුකුල් මසාහනනය කරනවා. 11,000ක් අද ඔවුන්ගේ ජීවන කාවේ කරගන්න බැරි වෙලා. සෑම ක්ෂේත්‍රයකටම වෙන්නේ මේක. ඉන්ද ක්ෂේත්‍රයෙන් ක්ෂේත්‍රයෙන් විනාශ කරමින් යනවා. ඉතින් අවසානයේදී අපේ අපේ රටේ ජනතාවට දැන්ටමත් 70 ලක්ෂයක් දුප්පත් වෙලා මේ 100%, 30%, 100%, තව ටික දවසේ 50% පණවි දුප්පත් කරනවා. ඕන අපි අපි සාමාන්‍යයෙන් අපි කණ්ඩායමක් හැටියට සෑම තානාපති කාර්යාලයක්ම මහ කොමසාරිස්වරයෙන් තීන්දුව කරා. එහෙනම් අපි හිතුවා පළමුවෙනිම ඉන්දියානු මහ කොමසාරිස්තුමා හම්බෙන්න හොඳයි කියලා. මොකද හේතුව රටක් හැටියට අපි කල්පනා කරනවා ඉන්දියාවයි ලංකාව අතර තියෙන ලොකු අක්කා සහ පොඩි මල්ලි වගේ එහෙම සම්බන්ධතාවයක් නැත්නම් මේ ලොකු අයියා සාමාන්‍යයෙන් පොඩි මල්ලිලව පොඩ්ඩක් බුලි කරන්න බලනවානේ. ලොකු අක්කා කෙනෙක් එහෙම නෙමෙයි, පොඩි මල්ලිලව බලා ගන්නවා. ඒ නිසා අපි කල්පනා කරා ඉන්දියාවත් එක්ක ඒ සම්බන්ධතාවයේ දිගටම පවත්වාගෙන යන නිසා ඉන්දියානු මහ කොමසාරිස්තුමා හම්බෙන්නේ. ඉතින් අපි හොඳ සාකච්ඡාවක් කරා. අපි මේ වගේම එතුමා හම්බුණා වගේම අනාගතයේදී අනෙකුත් මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් හම්බෙලා විශේෂයෙන්ම අපි එතුමාට කිව්වේ මේ මේ බලය බෙදීම වගේ සංකල්ප ක්‍රියාත්මක කරන නම් මුලින්ම පළාත් සභාවල ඡන්දය පැවැත්වීම වැදගත් කියන කාරණේ. මොකද පළාත් සභාවල ඡන්දය පැවැත්වන්න නැත්නම් ආණ්ඩුකාරය පත් කරන්නේ ජනාධිපතිතුමා නම් එතකොට බලය බෙදීම වගේ දේවල් කාටද දෙන්නේ? උදාහරණයක් මම වගේ කෙනෙක් ඊදාංශ සහ පොලිස් බලතල 13 වෙනි ආණ්ඩුකාර සංසදේ කොටසක් නිසා ඒවා නැවත කාමගත අහන්න ඕනේ දෙන්න පුළුවන්. හැබැයි දෙන්න පළාත් සභාවක් තියෙන්න ඕනේ. ඒ නිසා පළාත් සභාව මැතිවරණේ පැවැත්ම වැදගත් කියන කාරණයක් අපි ඉන්දියානු මහ කොමසාරිස්තුමාට දෙනුම් දුන්නා. එතුමාගේ මතය කොහොමද දැන් 13 13 ගැන? නෑ එතුමා අපි කියන දේ මිසක් එතුමාගේ එතුමාලා 13ට පක්ෂ නැද්ද කියන කාරණය පිළිබඳව එතුමා මතය ප්‍රකාශ කරේ නෑ. හැබැයි අපි කවුරුත් දන්නවා ඊළඟ අවුරුද්දේ ඉන්දියාවේ මහ මැතිවරණයක් තියෙනවා. අපේ රටේ මැතිවරණ වර්ෂයක් තිබෙනවා. ඉතින් ඉන්දියාව හැමදාම 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය පිළිබඳව බොහොම ඕනෑමින් බලපු රටක්. ඒ නිසා මම ওই කඩේ කල්පනා කරනවා ඉස්සරහට තත් අපිට ඉන්දියාවේ රටගේ උදව් ගන්න අවශ්‍යකම තිබෙනවා නම් අපි
අපි අවංකවම බලය බෙදනවා කියන කාරණේ යනවා නම් පළාත් සභා මැතිවරණයේ තියලා ඒ අවශ්‍ය කරන බලය ඒ පළාත් සභාව ලබා දෙන්න ඕන කියලා. අද මොකද්ද සාකච්ඡාව? සාමාන්‍යයෙන් අපි ඉතින් මේ රාජතාන්ත්‍රිකයන් හම්බෙන්න යනවනේ දේශපාලඥයෝ විදිහට ඒ අනුව අද මේ ඉන්දියානු තානාප විදේශ මේ කොමසාරිස්තුමා මහ කොමසාරිස්තුමා හම්බෙන්න ආවා අපි සාකච්ඡාවකට. මොකද්ද පුදුමාලගේ ඉල්ලීම සහයෝජන මොනවද සාමාන්‍ය? නෑ නෑ එහෙම නෙමෙයි ඉතින් අපි දේශපාලනය කරන අය විදිහට මේ මෙහෙම රාජ්‍යතාන්ත්‍රිකයන් සමග කරන සාකච්ඡාවක තව එකක්. 13 ගැන මුකුත් කතා කරාද? නෑ එහෙම එකක් නෑ. විශේෂ මුකුත් දේශපාල පෙරියන්නේ නෑ. නෑ නෑ එහෙම එකක් නෑ මෙතන. නෑ අපි හදිසිය නිවැරදිම සියලුම තානාපතිවරු හමු වෙන්න අපි තීරණය කර අපේ නිදහස ජනතා සභාව විදියට රටේ පවතින වර්තමාන ආර්ථික අර්බුදය සහ අනෙකුත් කාරණා ඒ වගේම ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවක් කරා සියලුම පක්ෂ කැඳවලා 13 වෙනි සංශෝධනය පිළිබඳව. නමුත් අපි පැහැදිලිවම කියන්නේ නිදහස් ජනතා සභාව විදිහට 13 වෙනි සංශෝධනය ගැන කතා කරන්න නම් ඉස්සලා මේ පළාත් සභා මැතිවරණය තියන්න ඊට කලින් මම හිතන්නේ බලය බෙදීමේ කුඩාම එකක වෙන ප්‍රාදේශ සභා මැතිවරණය තියන්න කියලා මේ කල් දමාගෙන තියාගෙන. නිසා මම හිතන්නේ ජනාධිපතිතුමා සද්භාවයෙන් මේකට 13 වෙනි සංශෝධනය ගැන කතා කරනවා නම් එතුමාට ඡන්දෙති විය යුතුයි. දැන් 13 ගැන මෙතුමාලගේ මතය කොහොමද? නෑ එතුමාත් එක්ක අපි සාකච්ඡා කරා අපි දිගටම සාකච්ඡා කරනවා මම හිතන්නේ එතුමාලත් එක්කත් අපි අද අපේ ස්ථාවරය අපි කිව්වා ඒ පිළිබඳව එතුමාලා තීරණයක් ගනිවි. සාකච්ඡාව මොන මට්ටමකද සාර්ථකයිද? සාර්ථකයි අපි දෙපැත්ත ඉන්දියාව ශ්‍රී ලංකාව මම හිතන්නේ අපේ සහෝදරයෙකුට වඩා මම හිතන්නේ අපේ වැඩිමහල් සහෝදරියක් විදිහට අපි විශ්වාස කරන ඉන්දියාව නිසා අපි විශ්වාස කරනවා මේ සම්බන්ධතාව ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. සාකච්ඡාව හිටියේ අපි ජීඑල් පිරිස එතුමා සමග ඩිලාන් පෙරේරා එතුමා ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායම. මෙතුම මෙහෙන් ඉන්දියාවේ පැත්තෙන් ඒකත්ෙන් කවුද කියලා? කයි කොමිෂන් එක? අපේ මහ කොමසාරිස්තුමා සහ එතුමාගේ කණ්ඩායම. හරි.